මම දැන් ඉන්නේ ඌව පළාතයි දකුණු පළාතයි මායිම්පන පළාත් මායිම් නගරෙක. එහෙම නැත්නම් ඓතිහාසික රෝහලේ ඓතිහාසික නගරෙක. එහෙම කිව්ව ගමන් වගේම මගේ මේ වටපිටාව දැක්ක ගමන්ම ඔයා දන්නවා මම කොහෙද ඉන්නේ කියලා. ඔව් මම දැන් ඉන්නේ කතරගම අලුතින් ඉදිකරපු බස් නැවතුම් පළාතේ. මීට කලින් කතරගම ඇවිත් තියෙන ඔයාලට මේ වටපිටාවේ අලුත් බවක් දකින්න පුළුවන් වෙයි. මේ තමයි කතරගමට එන දේවාලයට අරමුදල් ලබා දෙන ඔයාගේ අරමුදලින් කතරගම නගරය තුළ අභිනවයෙන් ඉදිකරපු අලුත් බස් නැවතුම් පළ. ඉතින් මෙතනින් මං සූදානම් වෙන්නේ කතරගම එන්න බලාගෙන ඉන්න ඔයාලට අලුත් ආරංචි ටිකක් ඒ වගේම පණිවිඩයන් ටිකක් ලැබලා දෙන්න. බලමු මම මොනවද කියන්න යන්නේ කියලා. මම මුලින්ම වීඩියෝ එක පටන් ගත්තේ කතරගම අලුත් ස්ටෑන්ඩ් එකේ. ඒ තමයි කතරගම නගරයට අලුතෙන්ම ඉදිරිච්ච බස් නැවතුම් පළ. මම මුලින්ම සඳහන් කළා වගේම ඒක ඉදි වුණේ කතරගම දේවාලයේ අරමුදලට බැතිමතුන් විදිහට ඔබ ලබා දෙන මුදලින්. ඒත් එක්කම කතරගම නගරයත් ඒ වගේම මෙවැනිට සීක්‍රම සංවර්ධනය වෙමින් පවතින අය වගේම නගර අලංකරණයන් සිද්ධ වෙනවා. මේ සියලු දේ සිද්ධ වෙන්නේ දේවාලයේ අරමුදලට ඔබ ලබා දෙන මුදලින්. ඉතින් කතරගමට එන ඔයාට මේ කතරගමට එන්නේ කොහොමද? මේ වෙලකන් ආපු නැති කෙනෙක් නම් ඔයා බලනවා ඇති කොහොමද කතරගමට එන්නේ කියලා. කතරගමට එන්න ප්‍රධාන පාරවල් තුනක් තියෙනවා. ඔබට පුළුවන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරලා මත්තල හරහා කතරගමට එන්න. ඒ වගේම ගාලු පාර පාවිච්චි කරලා වෙනදා වගේම කතරගමට එන්න. ඒත් එක්කම ඔබට නුවර පැත්තෙන් නම් එන්නේ පුළුවන් බුත්තල හරහා කතරගමට එන්න. ඉතින් මෙහෙම කතරගමට එනකොට ඔයාගේ වාහනයකින් එන්න පුළුවන් වගේම ඔයාට පුළුවන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න. කඩවත නගරය, මහරගම, ඒ වගේම කොළඹ ඉඳන් කතරගමට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා හයිවේ බස් රථ දැන් තියෙනවා. ඉතින් කතරගමට එන මග අතරතුරදීත් ඔබට බලන්න බොහෝ දේවල් තියෙනවා. වගේම මේ කතරගමට ආවම බලන්න තියෙන්නේ මොනවද මං කියන්න විනාඩියක් ඉන්නකෝ. කතරගමට ආවම බලන්න යන තියෙන වඳින්න යන තියෙන තැන් මොනවද කියලා ඔයාලට කියනවා කියලා මම පොරොන්දුවක් වුණා. මේ හදන්නේ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. කතරගම කිව්ව ගමම මතක් වෙන තැන් තුනක් තියෙනවනේ. පළවෙනිම එක තමයි කිරිවෙහෙර චෛත්‍ය රාජයා. ඊට පස්සේ අෂ්ටඵල බෝධිය වගේම රුහුණු මහා කතරගම දේවාලය. ඉතින් ඒ තුනට අමතරව මේ දේවාල භූමියේම ඔබට වල්ලි මෑණියන්ගේ දේවාලය, තේවානි අම්මා මෑණියන්ගේ දේවාලය, ඒත් එක්කම ඊශ්වර දේවාලය වගේ දේවාල වැඳ පුදා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ කතරගම නගරය තුළදී ඔබට පුළුවන් වැඩිහිටි කන්ද, ඒත් එක්කම සෙල්ල කතරගමට යන්න. සෙල්ල කතරගම කිව්වම සෙල්ල කතරගමත් විශේෂිත ස්ථාන කිහිපයක් තියෙනවා. වල්ලි මෑණියන් පෙර හිටපු වල්ලි ගුහාව, ඒ කියන්නේ වල්ලි මෑණියන්ගේ වල්ලි ගුහාව විදිහට තමයි හඳුනන්නේ. වල්ලි ගුහාව, ඒත් එක්කම පුරාණ ඝන දේවාලය, ඊට පස්සේ සෙල්ල කතරගම වතුරුවාවල රජමහා විහාරය, ඒ වගේ මහසෙන් රජමහා විහාරය වගේ තැන් ඔබට පුළුවන් මේ කතරගම පූජා භූමිය තුළදීම වැඳ පුදා ගන්නට. ඉතින් කතරගමට මේ ආසන්නයේ තියෙන තැන් මොනවද? මේ වටපිටාවේ තියෙන මේ මග තොටදී වඳින්න පුදන්න බලන්න පුළුවන් තැන් මොනවද? තිස්ස මහරාමය ඔබ කතරගම කිව ගම මතක් වෙන ඊට සමීපවම තියෙන තැනක් තමයි තිස්ස මහරාමය සහ බුත්තල.
ඉතින් බුත්තලත් ලිස්සමහාරාමෙත් ඔබට බලන්න තැන් ඕන තරම් තියෙනවා. බලන්න තැන් බොහොමයක් තියෙනවා. ඒත් එක්කම යාල ජාතික වන උද්‍යානයේ වඳින්න විතරක්ම නෙමෙයි එතනින් එහාට ස්වභාව සෞන්දර්ය විඳින්න බලාගෙන මේන ඔබට යාල ජාතික වන උද්‍යානයේ කුමන ජාතික වන උද්‍යානයේ ඒත් එක්කම රිදීගම සෆාරි හම්බන්තොට උද්භිත උද්‍යානය ඊට පස්සේ කුරුළු උයන ඒ වගේ දේවල් වලටත් යන්න පුළුවන්. ඒත් එක්කම තමයි කිරින්ද. කිරින්ද කිව ගමන් විහාර මහදේවියනේ මතක් වෙන්නේ. දැන් කිරින්දට යන්නත් මුහුදු රළවල පහස විඳින්නත් ඔබට පුළුවන් මේ කතරගම යන ගමනේදී. ඉතින් මේ කියපු තැන් ගැන මීට වඩා විස්තරාත්මක මම ඔබට ගෙනෙන්න සූදානම් වෙනවා. ඉතින් එහෙනම් මාත් එක්ක රැඳිලා ඉන්න ඊළඟ එපිසෝඩ් එකෙන් අපි විශේෂ ස්ථානකින් හමු වෙමු.